සිහිනයක් ගේම් කරගෙන යන්න හදන්න එපා. ඇත්තටම මොකටද රිසර්ච් කරන්නේ සයන්ටිස් කෙනෙක් කියන එක ප්‍රශ්නයක්. වීරේ වැවෙන් විතරක් පේපර්ස් පහක් දාන්න පුළුවන් කිසි අමාරුවක් නැහැ. මාර්ග සිතියම අතේ තියාගෙන ඕනේ අපි රජයට බලපෑම් කරන්න. එහෙම නැතුව බොරුවට රජයට කෑ ගහලා වැඩක් නැහැ. Welcome to Astro Talks podcast. විද්‍යාත්මක වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ තවත් එපිසෝඩ් එකක් අපි මේ සතියෙත් මේ විදිහට පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩ්කාස්ට් version එක Apple Podcast, Google Podcast, Spotify කියන apps වලින් අහන්න. අද මටත් බොහොම සුවිශේෂී ප්‍රෝග්‍රෑම් එකක්. මොකද මම ගොඩක් ෆලෝ කරන සයන්ටිස්ට් කෙනෙක් එක්ක තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි මහාචාර්ය චන්දිම ගෝමස්. සමහර විට ඔයගොල්ලෝ චන්දිම සර්ගේ බ්ලොග් එක කියවල ඇති. මේ සෝෂල් මීඩියා වල ගොඩක් ෂෙයා වෙන ලිපි ගණනාවක් ඔහු ලියලා තියෙනවා. ඉතින් මේ ඩිස්කෂන් එක ෆිසික්ස් කරන කට්ටියට විතරක් නෙමෙයි, වෙනත් ඕනෙම ෆීල්ඩ් එකක, يعني කෙමිස්ට්‍රි, බයෝලොජි, ඉංජිනියරිං වගේ ඕනෙම ෆීල්ඩ් එකක ස්ටුඩන්ට්ස්ලාට මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් ඉවර වෙනකම් අහන්න කියලා ආරාධනා කරලා ඉන්නවා. ඉතින් චන්දිම සර්ගේ රිසර්ච් ෆීල්ඩ් එක ගැන කතා කරනවා. මේ හයි වෝල්ටේජ් ඉංජිනියරිං, එහෙම නැත්නම් හයි වෝල්ටේජ් ෆිසික්ස් පැත්තේ ලෝකයේ ඉහළ පෙළේ විද්‍යුතෙක් විදියට සලකන්න පුළුවන් ආචාර්ය චන්දිම ගෝමස්. ඔහු දැනට දකුණු අප්‍රිකාවේ ජොහන්නස්බර්ග් වල විට්ස් යුනිවර්සිටි කියන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදියට සේවය කරනවා. ඉතින් චන්දිම සර් අපේ ප්‍රෝග්‍රෑම් එකට බොහොම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. හරි, මට ඔබතුමාගෙන් ප්‍රශ්න ගොඩක් අහන්න තියෙනවා. ඉතින් ඊට කලින් ඔබතුමාගේ මේ පාසල් අවදී ඉඳන් කැරියර් පාත් එක මොන වගේ එකක්ද කියලා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන් නම් ඒක අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා. හොඳයි අශාන්, මං මෙහිම ප්‍රවේශයක් ගන්නම් මේ කතාවට. දැන් අපි ගොඩක් අය පොඩි කාලේ අපිට හීන තියෙනවා. නමුත් දැන් ඔය හීන වලට අපි යන්නේ කොහොමද, යැවෙන්නේ කොහොමද කියන එක අනුව ගොඩාක් කලාවට කෙනෙක්ගේ අනාගතය තීරණය වෙනවා. දැන් මං බොහොම කෙටියෙන් කිව්වොතින් දැන් පොඩිම කාලේ මට ලොකු ආසාවක් තිබුණා. ඇත්තටම ඔය මං කියන්නේ අවුරුදු ඔලෙවල් කරන කාලේ වෙනකොට ආකියෝලොජි කරන්න. දැන් ඊට කලින් තිබුණා පයිලට් කෙනෙක් වෙන්න හිතන් හිටියා, ග්‍රන්ථ රචකයෙක් වෙන්න හිතන් හිටියා, ඩබ්ලිව් ඒ සිල්වා හැම බොහොම ලොකු වීරයෝ මං ග්‍රේඩ් 5-6 ඉන්නකොට. මේ ඊට පස්සේ ආකිටෙක් මේ ආකියෝලොජිස් කෙනෙක් වෙන්න තිබුණා ලොකු ආසාවක්. ඊට පස්සේ දැන් ඒ ලෙවල් කරාට කරන කාලේ වෙනකොට ඉතින් අර ඉංජිනියර් කෙනෙක් වෙන්න නිකන් ඕල්වේ තිබුණේ. ඊට පස්සේ ඒක පෙරළුණා. අතර මං කොලම් යුනිවර්සිටි ගියාට පස්සේ ලොකු ආසාවක් තිබුණා කෙමිකල් ඉංජිනියරිං, නැත්නම් කෙමිස්ට්‍රි කරන්න. ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට එහෙම මං සෑහෙන ඉස්සරහින් හිටියා කෙමිස්ට්‍රි පැත්තෙන්. ඊට පස්සේ අපේ කැම්පස් එක වැහුණා අවුරුදු 3කට විතර ඔය ඊෂණ සමය කියලා කියන එක හින්දා 88-89 කාලේ. ඉතින් එතකොට අපි ගෙදර නිකන් ඉන්නවා කියලා කියන්නත් බයයි, යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා කියන්නේ ඊටත් බයයි. ඔබට කවදාකවත් ඒ අත්දැකීම නෑ ආශා, ප්‍රාර්ථනා කරනවා එහෙම ලැබෙන්නත් එපා කියලා. ජීවිතයත් මරණයත් අතර වගේ තත්ත්වයක් තිබුණේ ගෙවෙන හැම දවසක්ම. ඒකෙන්ද ගෙදරින් පුළුවන් කමකට නෙවෙයි, ඇත්තටම අම්මලා බොහොම අමාරුවෙන් ෆන් කරලා චාටර්ඩ් ඉංජිනියරිං කරන්න දැම්මා. වැල්ලවත්තේ සංගම් කියලා ඉන්ස්ටිටියුට් එකේ ඔබ කරේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරිං පැත්ත කරේ මම. ඒකත් බොහොම අමාරුවෙන් වහනවා අරිනවා. අර කැම්පස් අරිනකොට මං ඇත්තටම චාටර්ඩ් ඉංජිනියරිං එක්සෑම්ස් දෙකම කරලා තිබුණා. එතකොට කැම්පස් එකේදී තේරුණා දැන් කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් කරොතින් මං අමාරුවේ වැටෙනවා. මොකද ඉලෙක්ට්‍රිකල් පැත්තින් සෑහෙන මං ඉස්සරහින් හිටියා. ඒතකොට මට තේරුණා ෆිසික්ස් කරන්නත් ගොඩක් ලේසි කියලා. එහෙම නැත්නම් ජීවිතේ කවදාවත් ෆිසික්ස් කරන්න නම් ඔළුවේ තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ ෆිසික්ස් ස්පෙෂල් එකකට ගිහිල්ලා ඒකෙන් පස්සේ
එකට මං ගියේ ලයිට්නින් පැත්තට high voltage engineering, lightning protection, lightning physics, thunderstorm physics, ඔය වගේ මහා ලොකු complex topics ගොඩක් කරේ. ඊට පස්සේ ඒක කරලා ඉවර වෙනකොට මම ආයිත් ලංකාවට ආවා කොළඹ යුනිවර්සිටි එකේ ලෙක්චර් කෙනෙක් විදියට. දැන් එතකොට මම ෆිසිෂස් කෙනෙක් විදියට. එතකොට මට තේරුණා ලංකාවේ ඔය මගේ ස්පෙෂලයිස් කරපු ෆීල්ඩ් එක ලයිට්නින් ප්‍රොටෙක්ෂන් කියන පැත්තේ ලොකු ඉන්ජිනියරින් වැකියුම් එකක් තියෙනවා කියලා. ඉතින් ඒකෙන් හින්දා මං ඒ පැත්තට ඉබේටම යොමු වුණා. දැන් ඔය මං ඔය ලයිට්නින් කරන්න ගියෙත් ඒකත් අහම්බයක්. ඒක හිතලා කරපු මේ ප්ලෑන් කරගෙන ගිය දෙයක් නෙවෙයි. ඔය ප්‍රොෆෙසර් චන්දන ජයරත්න දවසක් ද මේ අහම්බෙන් හම් වෙලා කිව්වා ඉඳන් මේ චන්දිම කැමති නම් ස්වීඩන් වලට යන්න ස්කෝලර්ෂිප් එකක් තියෙනවා මෙහෙම කියලා හා කියලා ගියා. ඉතින් එතනින් තමයි ඒක පටන් ගත්තේ. ඊට පස්සේ දැන් ලංකාවේ ඔය ඉංජිනියරින් වැකියුම් එක තියෙනවා දැක්කාම අනිතික මම එතකොට චාටර්ඩ් ඉංජිනියර් කෙනෙක් විදියට යුකේ වල රෙජිස්ටර් වෙලා හිටියේ. මට තේරුණා එහෙමනම් අපි මට ඒ පැත්තෙන් ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් එතනින් එහාට මගේ රිසර්ච් පැත්තත් මං ඉංජිනියරින් ෆිසික්ස් ඕවර්ලැපින් ෆීල්ඩ් එක ගියේ. ඊට පස්සේ 2009 දී මං රට මාරු කරලා මම මැලේෂියාවට සංක්‍රමණය වෙනවා. ඒ ගියේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් ප්‍රොෆෙසර් කෙනෙක් විදියට. එතනින් එහාට මගේ ෆීල්ඩ් එක ගොඩාක්ම ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් පැත්තට වුණා. අතන ෆිසික්ස් ගොඩාක් පස්සට ගියා. නමුත් අර ෆිසික්ස් කරපු එකේ නොලෙජ් එක ෆිසිෂස්ට් කෙනෙක් විදිහට මං ගත්ත නොලෙජ් එක ඒක මං සදාකාලිකවම ස්තුති කරන දෙයක් ඒ නොලෙජ් එකට. මොකද මං ඉංජිනියරින් වර්ල්ඩ් එකේ අදටත් හැප්පෙන්නේ ෆිසික්ස් කරද්දි ගත්ත නොලෙජ් එකෙන්. මට තේරෙනවා ඒ කියන්නේ ඉංජිනියර්ස්ලත් එක්ක හැප්පෙනකොට ආයමට මච් හාය ලෙවල් කියලා. මොකද අපි හිතන්නේ ඉලෙක්ට්‍රෝන මට්ටමේ ඒ කියන්නේ ඉංජිනියර් කෙනෙක් කරන්ට්ස් වෝල්ටේජස් ගැන හිතනකොට අපි ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකයි ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ්ස් ගැන හිතන්නේ. එතකොට ඕනම ප්‍රශ්නකට උත්තර දෙන්න හරි ලේසි. ඔක ෆීල්ඩ් එකට ගියහම තමයි තේරෙන්නේ. ඇත්තටම ඔයදී හරියට තේරුම් ගන්න නම් ෆිසිෂස් කෙනෙක් විදියට ජීවිතේ පටන් ගන්න ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔක ලස්සන තේරෙනවා. ඉතින් ඊට පස්සේ මම අවුරුදු 10ක් විතර මැලේෂියාවේ ඉඳලා ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් ප්‍රොෆෙසර් කෙනෙක් විදියට 2018 අන්තිම කාලේ සවුත් ඇෆ්‍රිකාවට දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වුණා high voltage professor කෙනෙක් විදියට. එතකොට මේ ටික කාලේ කියන්නේ අවුරුදු දෙකකට වඩා පොඩ්ඩක් වැඩි මං high voltage professor කෙනෙක් විදියට වැඩ කරනවා. එතකොට research පැත්තෙන් දැන් ගොඩාක් මගේ යන්නේ power systems energies ශක්ති පිළිබඳවත් විද්‍යුත් පරිපථ පිළිබඳවත් আদি වෝල්ටියට විද්‍යාව පිළිබඳවත් ඒ වගේම අකුණු තාක්ෂණයක් මම තාම ඒක මගේ කෝ ෆීල්ඩ් එක ඒකත් කරගන්න බෑ. ඒක ඒකත් කරනවා. එතකොට මං දැන් මේ 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 කතාවේ මං කියන්න හදන්නේ මං දෙන්න හදන පණිවිඩය තමයි අපේ රටේ තරුණ තරුණියන්ට දුවල පුතාලට ජීවිතේ මේ ලෝකේ දැන් මේ කාලේ වෙනකොට මම දකින යථාර්ථය තමයි එක සිහිනයක් ඒම් කරගෙන යන්න හදන්න එපා කියන එක. ඒ කියන්නේ දැන් පොඩි කාලේ හරි මම අනිවාර්යයෙන්ම කෙමිස්ට් කෙනෙක් වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ඒරෝනොටිකල් ඉංජිනියර් කෙනෙක් වෙනවා. ඒරෝස්පේස් ඉංජිනියර් කෙනෙක් වෙනවා. ඒක හරි බොහොම චමත්කාරජනක ෆීල්ස් අපි ආයේ. මම කියන්නේ ඕගොල්ලෝ මොකක් කරත් කරන දේ ඉතාමත්ම හොඳට කරන්න තමන්ට හැකි උපරිම මට්ටමින් කරන්න. ඒ කරන අතරේ තමන්ගේ ඇස් දෙක අරගෙන ඉන්න. You keep your eyes open. එතකොට ඉබේටම තමන්ගේ ෆීල්ඩ් එක එනවා. තමන් ඇස් අරගෙන ඉන්නකොට අදටත් මම කරන්නේ ඒක. හැමතිස්සෙම මම මගේ ඇස් දෙක අරන් ඉන්නවා
මගේ පැත්තට තියෙන ඔපචුනිටීස් මොනවද කියලා බලන්න. ඔපචුනිටි එක නැත්නම් අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒක තදින් අල්ලගන්න. ඊට පස්සේ ඒ යන ගමන ඒ පැත්තට තමන්ට පුළුවන් උපරිම විදියට යන්න. දැන් මට හොඳටම ෂුවර් දැන් අශාන් ගත්තොත් අශාන් දැන් ලේසර් ෆිසික්ස් ඔප්ටික්ස් පැත්ත නේද කරන්නේ. ඔව් එතකොට දැන් ඔයා මට හොඳටම ෂුවර් සමහර විට ෆස්ට් ඩිග්‍රී එක ඉවර වෙනකොට වාගේ ඔය ෆීල්ඩ් එකට යන්න කියලා අයිඩියා එකක් තියෙන නැතුව ඇති. නමුත් දැන් මොකද ඊට පස්සේ අර GRE TOEFL කරලා ඇමරිකා යුනිවර්සිටි එකක් වෙනකොට ඔන්න එක පාටම chance එක හම්බ වෙනවා. මං කියන්නේ එහෙම හම්බ වෙන පළවෙනි chance එකම ගන්න. ඒ ෆීල්ඩ් එකේ තමන්ට හැකි උපරිම විදියට වැඩ කරන්න. එතනදී සාර්ථකත්වයේ තියෙනවා. අනිත් එක තමයි අද ලෝකයේ ඉංජිනේරුවෝ භෞතික විද්‍යාඥයෝ රසායන විද්‍යාඥයෝ එහෙම කියලා වෙන් කරන්න බෑ. ඒක මේ ලංකාවේ මිනිස්සු හදාගත්ත කතන්දරයක්. ඔයා රසායන විද්‍යාව කරා කියමුකෝ. ඒ රසායන විද්‍යාව කරලා ඔයා නැනෝ ටෙක්නොලොජි පැත්තට ගියා කියලා හිතමුකෝ. ඔයාගේ ජීවිතේ කෙලවර වෙන්නේ වා නැනෝ ටෙක්නොලොජිස් කෙනෙක් එහෙම නැත්නම් මෙටීරියල් ඉංජිනියර් කෙනෙක් වෙලා එහෙම නැත්නම් කෙනෙක් කෙමිකල් ඉංජිනියර් කෙනෙක් වෙලා සමහරවිට මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් වෙලා ඒ වගේම තමයි ඉංජිනියරින් යන කක්කියේ ඉන්නවා. පොඩි කාලේ මං ඉංජිනේරු වෙනවා කියලා ලොකුවට හිතාගෙන ඉඳලා ඒ කියන්නේ ඒක හිතනවා අපි අය ගොඩක් ලොකු දෙයක් කියලා ලංකාවේ තියෙන ප්‍රශ්නනේ. ඊට පස්සේ PhD කරන්න ගියාම තේරෙනවා මේ ඉංජිනේරි කියලා මම පටන් ගත්ත දේට වඩා ලෝකෙ ගොඩාක් ලොකුයි කියලා. අන්තිමට එයා ඉවර වෙන්නේ ඉතා සාර්ථක භෞතික විද්‍යාඥයෙක් වෙලා. දැන් ඔය ලේසර් ඔප්ටික්ස් වලින් එහෙම උඩට ආපු සමහරව බලනකොට මුලින් ඉංජිනේරින් කරලා නමුත් ඒකට පස්සේ කාලෙක තේරලා තියෙනවා ඊට වඩා ෆිසික්ස් පැත්තේ නැත්නම් ෆිසිසිස්ට් කෙනෙක් වෙන එකේ ලොකු ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඉතින් ඒකයි මං දෙන පණිවිඩය අන්තිමට ඕගලන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සිහිනයක එල්ලිලා ඉන්න නැතුව. එතකොට මං අන්තිමටම දැන් ළඟදී ඒ ලෙවල් කරපු මාක්ස් ආපු දුවල පුතාලටත් කියන්නේ මතක තියාගන්න ඕගොල්ලෝ ඉංජිනියරින් සිලෙක්ට් වෙලා ඉංජිනියරින් ෆීල්ඩ් එකට ගියොතින් කවදා හරි ඔයගොල්ලන්ට ෆිසිසිස්ට් කෙනෙක් හරි කෙමිස් කෙනෙක් හරි වෙන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ සිලෙක්ට් වුණා කියලා හිතන්න ෆිසිකල් සයන්ස් වලට දුවේ පුතේ බය නැතුව ගිහිල්ලා කරන්න හොඳට කරනවා නම් තමන්ගේ සීමාව අහස තමයි ස්කයිස් ද ලිමිට්. මම ෆිසිකල් සයන්ස් කරපු එක ගැන මම අදටත් හරි සන්තෝෂ වෙනවා. මොකද නැත්තම් මං අද මේ තත්ත්වයට එන්නේ නැහැ. ඒ කියන්නේ මේ වෙනකොට මම ඉංජිනේරුව 5000ක් විතර ලෝකෙ ට්‍රේන් කරලා තියෙනවා. ඉතින් එතකොට මට දැනන දේ තමයි ඒ ඕන කෙනෙක් එක්ක මට يعني ඉහළ මට්ටමේ ඉංජිනේරුව එක්ක අපිට ගැටෙන්න පුළුවන් අර භෞතික විද්‍යාව ඉගෙන ගනිත්ති ගත දැනුමත් එක්කලා. ඉතින් අද ලෝකේ නැහැ මෙන්න මේ ෆීල්ඩ් එක හොඳයි මේ ෆීල්ඩ් එක නරකයි මේක උසස් මේක පහත් කියලා දෙයක්. ඒවයි මේ ලංකාවේ මිනිස්සු හදාගත්ත දේවල්. ලෝකේ ඉස්සරහට යනකොට තේරෙනවා ලෝකේ අපි හිතනවට වඩා ගොඩාක් ලොකුයි කියලා. ඔව් ඇත්තටම මේ මං අහන්න හිටපු ප්‍රශ්න ගොඩකට උත්තර ඒ උත්තරය ඇතුලේ තිබුණා කියලා මට කියන්න පුළුවන්. ඔබතුමා බොහොම ස්තුතියි ඒ බ්‍රෝඩ් උත්තරේ දුන්න එක ගැන. ඉතින් දැන් මට ඊළඟට අහන්න තියෙන්නේ මේ හයි වෝල්ටේජ් ඉංජිනියරින් කියන ෆීල්ඩ් එකේ ඔපචුනිටීස් ගැන. කියන්නේ මේක දැන් ලෝකේ කොහොමද මේ ෆීල්ඩ් එකේ වෙන රිසර්ච් මොනවාද සහ ඔබතුමා යෙදිලා ඉන්න රිසර්ච් ගැන එහෙම අපිට අයිඩියා එකක් දෙන්න පුළුවන්ද? දැන් ඔයාගේ ප්‍රශ්නේ ඇත්තටම මාව යම් ප්‍රමාණයකට අතරමං කරන ප්‍රශ්නයක්. මොකද මේ හයි වෝල්ටේජ් ඉංජිනියරින් කියන එක ඇත්තම කියනවා ඉට්ස් ඩයින් ෆීල්ඩ්. ඇත්තම කියන්නේ හැබැයි අද ලෝකේ බැලුවතින් හයි වෝල්ටේජ් ලැබ්ස් ඇත්තටම වැහිලා යනවා. ඒකට
සමහරව ඇරෙන ඇත්තට මලුත් ෆිල් දෙනවා. නමුත් සාම්ප්‍රදායික හයි වෝල්ටේජ් ෆිල් එක ක්‍රමෙන් අභාවයට යනවා. ඒක හේතුව තමයි හයි වෝල්ටේජ් ඉන්ජිනියරින් කියන්නේ හරිම විල අධික ෆිල් එකක්. ඒ කියන්නේ දැන් හයි වෝල්ටේජ් ලැබ් එකක් හදන්න විශාල මුදලක් යනවා. නමුත් දැන් ඊට වඩා ගොඩක් විශාල මුදල් වැය වෙන ෆීල්ඩ්ස් තියෙනවා. නමුත් හයි වෝල්ටේජ් වල වැඩේ තියෙන්නේ ඔයා ලැබ් එකකට හදන්නේ වියදම් කරන මුදල ගත්තහම ඒකෙන් එන රිටර්න් එක ජස්ටිෆයි කරන්න බෑ. මෙන්න මේ හේතුව හින්දා මේ ෆීල්ඩ් එක දැන් යම් ප්‍රමාණයකට සැචුරේට් වෙලා අභාවයට යනවා ඇත්තම කියනවා. නමුත් ඔය අතරේ අලුතින් එක් වෙනවා ෆීල් දෙකක්. මං හිතන්නේ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව කරන අය දන්නවා HVDC කියන එක, හයි වෝල්ටේජ් ඩිරෙක්ට් කරන්ට්. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ දන්නවා අපි AC 50 Hz AC සිග්නල් එකක් විදියට තමයි අපි පවර් ට්‍රාන්ස්මිට් කරන්නේ ගොඩක් රටවල. නමුත් ඉතා දුර තැන් දෙකක් අතරේ පවර් ට්‍රාන්ස්මිට් කරනකොට දැන් ගොඩ වෙලාවට අපි යනවා DC වලට, වෙරි හයි වෝල්ටේජ් DC. ඒ කියන්නේ කිලෝ වෝල්ට 800ක් 1500ක් අතර වගේ ප්‍රමාණයකදී අපි DC වලින් ට්‍රාන්ස්මිට් කරනවා. දැන් අප්‍රිකාව, දකුණු අප්‍රිකාව බොහොම ඉස්සරහින් ඉන්නවා ඒ අතින්. එතකොට මේ කවුරු හරි කෙනෙක් හයි වෝල්ටේජ් පැත්තට එනවනම් මං කියන්නේ HVDC සයිඩ් එක ටච් කරන්න. හැබැයි ලංකාවට මං හිතන්නේ කවදාවත් HVDC අවශ්‍ය වෙයි කියලා. يعني අපේ රටේ තියෙන දුර ප්‍රමාණය අනුව ගත්තහම මේ HVDC ටෙක්නොලොජි එකේ විශේෂ පෙරලියක් උනේ නැත්තම් කෙටි දුර සඳහා, يعني කිලෝමීටර් 3400ක දුරක් සඳහා HVDC පාවිච්චි කරන එක එච්චරම ලාභදායක නැහැ. එතකොට ඕක එක ෆීල්ඩ් එකක් මේ පැත්තෙන්. ඊට අමතරව මේ වෙනකොට ලෝකෙ දැන් තවත් රිසර්ච් ෆීල්ඩ් එකක් තියෙනවා මේ හයි වෝල්ටේජ් ලයින්ස් හින්දා. ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින්ස් ගත්තොත් ඒ වලින් පරිසරයට මොන වගේ බලපෑමක් තියෙනවද කියන එක. දැන් උදාහරණයක් විදියට ලොකු කතන්දරයක් යනවා හයි ටෙන්ෂන් ලයින්ස් කිට්ටුව ඉන්න අයට පිළිකා හැදෙනවා කියලා, ලීපේමය හැදෙනවා කියලා. නමුත් දැන් ඕ කතාවල් විදියට යන්නේ ඉගෙන පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඒ පරීක්ෂණ කිසිම එකක් කන්ක්ලූසිව් නැහැ. ඒ කියන්නේ ඒක හරියටම මේකයි කියලා. එතකොට දැන් ඔන්න ලංකාව වගේ රටක ගොඩක් ලේසි මෙහෙම රිසර්ච් එකක් කරන්න. හොඳ පේපර්ස් කීපයක් වුණත් පබ්ලිෂ් කරන්න පුළුවන්. අපි ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ් මෙෂරින් ඩිවයිස් එකක්, ඒ වෙච්චර ගණන් නැහැ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් නම් ඔය හයි ටෙන්ෂන් ලයින්ස් ළඟ ඉලෙක්ට්‍රික් ඇන්ඩ් මැග්නටික් ෆීල්ඩ්ස් මෙෂර් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ ෆීල්ඩ්ස් වල ඉෆෙක්ට්ස් බලන්න. එතකොට දැන් වෙන ගොඩක් ලෝක රටවල නැති chance එකක් ලංකාවට තියෙනවා. මං දන්නේ මේක ethically කොච්චර හරිද කියලා මේක කියන එක. නමුත් දැන් උදාහරණයක් ඇටියට දකුණු අප්‍රිකාවේ ලෙඩ්ඩුන්ගේ රෙකෝඩ්ස් ගන්න ගියොතින්, එහෙම නැත්නම් මැලේසියාවේ තව ප්‍රශ්න තියෙනවා, UK යුරෝපයේ රටවල් වල ඔයිටට ගොඩක් වැඩි. ඒක ඉතාමත්ම දුර ගමනක් යන්න ඕනේ, රෙඩ් ටේප්ස් ගොඩාක් තියෙන ක්‍රියාවලිය. එතකොට ඒකින්ද ඒ වගේ රටක නැත්නම් මේ මං ඉන්න මේ දකුණු අප්‍රිකාව වගේ රටක මෙහෙම මෙෂර්මන්ට්ස් අරගෙන අපිට හිතන්න ඕන කියලා ඒ බෙල්ට් එක දිගට ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මෙඩිකල් හිස්ටරි එක ගන්න. ඒකට තියෙනවද කියලා වැඩිපුර ලිපේමියා වගේ ලෙඩ හැදෙන සම්භාවිතාව. ඒක හරි අමාරුයි. නමුත් ලංකාවේ මම දන්න තරමින් මේ වගේ රටවලට වඩා ගොඩක් ලේසි ඔය රෙකෝඩ්ස් ගන්න. ඉතින් නමුත් ඔක ගැන වෛද්‍යවරයෙක්ගෙන් හරියටම අහලා දැනගන්න ඕනේ. මම දන්න විදියට කරන්න ලේසි. ඒකින්ද ලෝකෙට යම් දැනුමක් දෙන්න තියෙන chances උත් වැඩි. ඉතින්
එතකොට කාට හරි බොහොම ලේසියෙන් පුළුවන් බොහොම ලේසියෙන් කියලා මම කියන්නේ compared to other research ඔය ෆීල්ඩ් එකේ ඇත්තටම මාස්ටර් එකක් නැත්නම් PhD එකක් කරන්න කවුරු හරි එහෙම ඉන්ට්‍රස්ටඩ් කෙනෙක් ඉන්නවා නම් මට උදව්වක් වුණත් කරන්න පුළුවන් මගේ දැනුම අනුව ඔන්න ඔක එක ෆීල්ඩ් එකක් හැබැයි ඔය අතරේ තව එක ෆීල්ඩ් එකක් තියෙනවා මේක ලංකාවෙන් බිහි වුණා ඇත්තටම කියනවා නම් ලංකාවෙන් තමයි මුලින්ම රිසර්ච් පේපර් එකක් දෙකක් ආවේ නමුත් අවාසනාව වෙලා අපි කට්ටියට ඒක ඉස්සරහට ගෙනියන්න බැරිුණා අද ලෝකේ වෙන රටවල් ඊට වඩා ගොඩාක් ඉස්සරහට ගිහින් උදාහරණයක් ඇතුළත මැලේසියාවේ මමම කරා ගොඩාක් රිසර්ච් ඊට පස්සේ දැන් දකුණු අප්‍රිකාවෙත් අපි කරනවා ඒ මොකද්ද මම හිතන්නේ අශාන් දන්නවා දැන් ට්‍රාන්ස්ෆෝම් එක ඇතුලේ අපි ෆිල් කරනවා කූලන්ට් එකක් එන්නත ට්‍රාන්ස්ෆෝම ෆ්ලූයිඩ් එකක් ඕක ගොඩක් වෙලාවට සින්තටික් ෆ්ලූයිඩ් එකක් සිලිකන් මිනරල් ඔයිල් කියලා අපි කියනවා එතකොට මේ මිනරල් ඔයිල්ස් තියෙනවා ගොඩක් disadvantages advantages වගේම environmental effects තියෙනවා මේ මේ ෆ්ලූයිඩ් එක කවදා හරි එළියට දානකොට මොකද කරන්න කියලා හිතා ගන්න බෑ ඒ වගේම මේක හරි ඉක්මනට ගිනි ගන්නවා ඔය වගේ කාරණා රාශියක් තියෙනවා එතකොට මේ මීට අවුරුදු 10කට 15කට කලින් ලෝකෙ රටවල් කීපයක පටන් ගත්තා වෙජිටබල් ඔයිල් ඒ කියන්නේ වෙජිටබල් ඔයිල් නෙමෙයි එස්ටර්ස් කියලා කියන්නේ මේ ස්වභාවික තෙල් වර්ග පුළුවන්ද කියලා මේ ට්‍රාන්ස්ෆෝම ෆ්ලූයිඩ් විදිහට පාවිච්චි කරා ලංකාවෙත් පටන් ගත්තා පොල් තෙල් ගැන මං හිතන මං පේපර්ස් දෙකක් තුනක් මම දැකලා තියෙනවා කොහොමද කොකොනට් ඔයිල් ට්‍රාන්ස්ෆෝම් ෆ්ලූයිඩ් එකක් විදියට ඩිවලොප් කරන්නේ කියලා. ඒක හයි වෝල්ටේජ් ෆීල්ඩ් එකක් ඇත්තටම. මොකද ඒ ෆ්ලූයිඩ් එක හයි වෝල්ටේජ් ස්ට්‍රෙස් එකකට ඔරොත්තු දෙන්නවා. එක්ස්පෙරිමන්ට්ස් ගොඩාක් තියෙනවා. නමුත් අපේ අය පේපර් එකක් දෙකක් පබ්ලිෂ් කරද්දී දැන් මම ඔය ඕක ගැන කලිනුත් හරියට කියලා තියෙනවා දේවල් අපේ අය බලන්නේ පේපර් එකක් පබ්ලිෂ් කරන්න. ඒක තමයි ලොකුම දේ. මං හැමදාම කියපු දෙයක් තමයි පේපර් එකක් පබ්ලිෂ් කරන්න බේසික් රිසර්ච් කරලා පේපර් එකක් පබ්ලිෂ් කරන එක නෙමෙයි අපේ වගේ රටක විද්‍යාශයන් කළ යුත්තේ කියන එක. දැන් ඒක හොඳම උදාහරණයක් තමයි ඕක. එතකොට ඔය පොල් තෙල් ගැන ඔහොම රිසර්ච් ටික රිසර්ච් කීපයක් කරලා පේපර්ස් කීපයක් පබ්ලිෂ් කරා මැලේසියාව වගේ රටවල් පාම් ඔයිල් වලින් ඉස්සරහට ගියා ගොඩක් අද වෙනකොට ඇතර මැලේසියාවේ මුලින් පබ්ලිෂ් කරපු පේපර්ස් වලත් රිෆර් කරලා තිබුණේ ලංකාවේ පේපර්ස් ඊට පස්සේ ඒගොල්ලෝ ඒකට ලොකු පාම් ඔයිල් අතිරික්තයක් තියෙන රටක් ලෝකේ වැඩිම පාම් ඔයිල් නිෂ්පාදනය කරන රටවල් කීපෙන් එකක් එතකොට මැලේසියාව මොකද කරේ පාම් ඔයිල් වලින් රිසර්ච් කරා කොහොමද පාම් ඔයිල් කන්වර්ට් කරන්න කියලා ට්‍රාන්ස්ෆෝමර් ෆ්ලූයිඩ් එකක් විදියට ඒක රජයේ අනුග්‍රහය ඇතුව යුනිවර්සිටිස් තුනක විතර වගේ කරා මං හිටපු යුනිවර්සිටි පුත්‍රා මැලේසියා කෙනෙක්ගේ ගොඩක් කරා UTM එක යුනිවර්සිටි ටෙක්නොලොජි මැලේසියා කෙනෙක්ගේ සෑහෙන ඉස්සරහට ගියා යුනිවර්සිටි මලයාගේ මං හිතන්නේ ගියා එහෙම යද්දී ඒගොල්ලන්ට ලොකු කොලබරේෂන් සහ ඉන්ඩස්ට්‍රියල් සයිඩ් එක දැන් ඔය අපේ රටේ මිනිස්සු හිතන්නේ නැති පැත්ත තමයි පේපර් එකක් පබ්ලිෂ් කරලා නමට එච් ඉන්ඩෙක්ස් එක වැඩි කරගන්නවා වගේම එකක් කරන්න ඕනේ මම නෑ කියන්නේ ඊට වඩා ගොඩාක් වැදගත් වෙන්නේ මේ කරපු රිසර්ච් වලින් මොකද්ද මට මගේ රටට මට මගේ යුනිවර්සිටි එකට මොකද්ද ගන්න පුළුවන් කියන එක. එතකොට දැන් එතනදි මං දකිනවා මැලේසියාව හරිම සාර්ථකයි. උතර විතරක් නෙවෙයි ගොඩාක් තැන්වලින්. අන්තිමට ඒගොල්ලෝ මැනුෆැක්චර් කරනවා දැන් ට්‍රාන්ස්ෆෝමර් ෆ්ලූයිඩ්ස් පාම් ඔයිල් වලින්. ඒගොල්ලෝ අර කොකොනට් ඔයිල් වලින් කරපු ඒවම තමයි වැඩි දියුණු කරලා ඉස්සරහට ගෙනිච්චේ. දැන් මේ වෙනකොට ලෝකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් හදන විශාලම කම්පනිස් දෙක තුනක්ම මැලේසියාවේ හදන පාම් ඔයිල්
converted into transform fluid bulk විදියට ගන්නවා. එතකොට දැන් මන් ට්‍රයි කරනවා සවුත් ඇෆ්‍රිකා වල ඒගොල්ලෝ palm oil වලින් එහෙ කරපු එක මෙහි canola oil වලින් කරන්න. මොකද මෙහි canola oil සෑහෙන තියෙනවා. ඉතින් දැන් උතම්දී වැදගත් වෙන්නේ අපි මොකක් හරි රටක ඉන්නවා නම් ඒ ඉන්න රටේ අපිට තියෙන chances වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔව් ඇත්තටම චන්දිමස ඒ ප්‍රශ්නකට ලොකු උත්තරයක් දුන්නා සහ අපිට ඊළඟට කතා කරන්න ඕනේ මාතෘකාව ගැන පොඩ්ඩක් ටච් කරා මේ applied research ගැන. ඉතින් ලංකාව ඇතුලේ ඉඳගෙන රිසර්ච් කරන ගොඩක් කට්ටිය හිතන්නේ මේ බේසික් රිසර්ච්, ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් රිසර්ච් කරලා මේ ඉස්සරහට ගොඩක් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සයිටේෂන් වැඩි වෙනවා, ලොකු ඉම්පැක්ට් ෆැක්ටර් එකක් තියෙන ජර්නල් වල පබ්ලිෂ් කරන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි මේ ඇප්ලයිඩ් සයන්ස්, ඇප්ලයිඩ් ෆිසික්ස්, ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඒ වගේ සයිඩ් වල ලොකු රිසර්ච්, ගොඩක් හොඳ රිසර්ච් කරන කට්ටියත් ඉන්නවා. හැබැයි එහෙම කරන ස්ටුඩෙන්ට්ස් ලාගේ සමහර විට හිතේ තියෙන්න පුළුවන් මේ ඇප්ලයිඩ් රිසර්ච් කරනකොට, ඇප්ලයිඩ් සයන්සස් කරනකොට එච්චරම ඉම්පැක්ට් ෆැක්ටර් එකක් නැති ජර්නල් වල තමයි අපිට මේ පබ්ලිෂ් කරන්න වෙන්නේ. එතකොට සයිටේෂන් උත් අඩු වෙයි කියලා. ඉතින් මේ මේ ප්‍රශ්නෙට ඔබතුමාට මොකක් හරි කියන්න තියෙනවද? දැන් පළවෙනි කාරණේ තමයි අශාන් අපි සයන්ටිස්ට් ලගෙන් අහන්න ඕන දෙයක්, නැත්නම් සයන්ටිස්ට්ලා තමන්ගෙන් අහගන්න ඕන දෙයක් තමයි අපි මොකටද රිසර්ච් කරන්න කියන. එතකොට දැන් ලංකාවේ යුනිවර්සිටි එකක් ගත්තොත් ඇත්තටම මොකටද රිසර්ච් කරන්නේ සයන්ටිස්ට් කෙනෙක් කියන එක ප්‍රශ්නයක්. මොකද හේතුව දැන් මගේ යුනිවර්සිටි එක ගත්තොත්, මං හිතුව මැලේෂියන් යුනිවර්සිටි එක ගත්තත් මම රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරොත් මට මගේ ප්‍රොමෝෂන් එකට ඒක බලපානවා, මට අවුරුද්ද අන්තිමට ඉන්සෙන්ටිව් එකක් හම්බ වෙනවා, සෑහෙන ලොකු ගාණක් හම්බ වෙනවා පේපර් එක. ඊට අමතරව මං පේටන්ට් එකකට යනවා නම් ඊට වඩා ලොකු ගෙවීමක් කරනවා. ඒ පේටන්ට් එක මං කමර්ෂලයිස් කරනවා නම් ඊටත් වඩා ලොකු ගෙවීමක් කරනවා. දැන් මැලේෂියාව ඔන්නෝමයි දියුණු වුණේ. දැන් ලංකාවේ ඇත්තටම කියනවනම් සයන්ටිස්ට් කෙනෙක් මොකටද රිසර්ච් කරන්නේ? දැන් එයා රිසර්ච් එකක් කරලා පේපර් එකක් හොඳ ජර්නල් එකක පබ්ලිෂ් කරා කියමුකෝ. අන්තිමට ඒකේ ගේන් එක මොකද්ද? ඉම්පැෆෙක්ට් එක යාගේ වැඩි වෙනවා. ඉම්පැෆෙක්ට් එක වැඩි වුණා කියලා මොකද්ද තියෙන්නේ? එයාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ප්‍රොෆෙසර් පෝස්ට් එකට බලනකොට ලංකාවේ ක්‍රයිටීරියා එකක් තියෙනවද? මෙච්චර ස්කෝපස් ඉම්පැෆෙක්ට් එකකට වැඩි නම්, මෙච්චර Google Scholar ඉම්පැෆෙක්ට් එකකට වැඩි නම්, මෙච්චර රිසර්ච් ID ඉම්පැෆෙක්ට් එකකට වැඩි නම් තමයි ඔයාට ප්‍රොෆෙසර් පෝස්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. එහෙම නැහැ. දැන් මැලේෂියාවේ මං හිතන්නේ මං ඒක නරකකට කියනවා නෙමෙයි, ලංකාවේ ප්‍රොෆෙසර්ස් ලගෙන් මං හිතන්නේ 80%කට උඹහැ මැලේෂියාවේ මං හිටපු UPM එකේ ප්‍රොෆෙසර් පෝස්ට් එකට ඇප්ලයි කරනවා. මොකද ඒගොල්ලෝ ඉන්නනවා ඉම්පැෆෙක්ට් එක දැන් 15ක්. ස්කෝපස් ඉම්පැෆෙක්ට් එක 15ක් තියෙන්න ඕනේ මේ ප්‍රොෆෙසර් පෝස්ට් එකට ඇප්ලයි කරන්න. එතකොට ලංකාවේ ප්‍රොෆෙසර්ස්ලා දැන් ඉන්න අයගෙන් කී දෙනෙක්ට ඉම්පැෆෙක්ට් එක 15කට වඩා තියෙනවා? ඒ 15ක් තිබිට ඉල්ලුවත් ඊට පස්සේ එකක් බලන එක තමයි මිනිමම් ක්වොලිෆිකේෂන්. එහෙම බැලුවම මම දකින්නේ ඔය රිසර්ච් කරන එක, පබ්ලිෂ් කරන එක ඇත්තටම ගොඩක් සයන්ටිස්ට්ලා කරන්නේ තමන්ගේ හිතසුව පිණිස කරන්න ඕන හින්දා. එහෙම නැත්තම් වෙන රටකට යන්න බලාගෙන. මොකද අනිවාර්යයෙන්ම ලංකාවේ පිට යනවා නම් ඔය තමන්ගේ රිසර්ච් කැරියක බලපාන. එතකොට මං කියන්නේ ඔය තත්ත්වය අනුව තමන් කළ යුත්තේ මොන වගේ රිසර්ච් එකක්ද? එතකොට තමන්ගේ අරමුණ විය යුත්තේ කොහොම හරි පේපර් එකක් පබ්ලිෂ් කරගන්න එකද? ඒකද අල්ටිමේටම් එක? දැන් ඕක ගැන ඇත්තටම
සයින්ටිස් නෙමේ හිතන්න ඕනේ. මම දකින්නේ ඒකයි. දැන් මම ලංකාවේ හිටියා නම් මමත් හිතන්නේ ඔය විදියටමයි. කියන්නේ මට වෙලාවක් තියෙනවා නම් මම රිසර්ච් එකක් කරනවා. මම රිසර්ච් එකක් කරොත් කොහොම හරි දහිරිය දාලා 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 කොහේ හරි පේපර් එක පබ්ලිෂ් කර ගන්නවා. එහෙම නැත්නම් කොන්ෆරන්ස් එකකට දාලා ඔය යුරෝපේ කොහේ හරි පැත්තක රවුමක් ගහලා එනවා. ඔක තමයි හිතන්නේ. එතකොට දැන් අනිත් අතට බැලුවහම මැලේසියා වගේ රටක් ගත්තොත් ඒ රටවල මම මේ උදාහරණ ගන්නෙ දියුණු රටවල් නෙමෙයි. හොඳ, ඒ කියන්නේ මේ ලොකුට මේ කන්වෙන්ෂන්ලි දියුණු වෙච්ච රටවල් නෙමෙයි. අපි මැලේසියාව, තායිවානය, සිංගප්පූරුව, සිංගප්පූරුව එහෙම දැන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා, නමුත් මේ සාම්ප්‍රදායික සංවර්ධිත රටවල් නෙමෙයි. දැන් මේ දකුණු අප්‍රිකාව ගත්තත්, ඉන්දියාව ගත්තොත්, ඒ තියා බංගලාදේශ ගත්තා. දැන් ඒගොල්ලන්ගේ යන ගමනේ තියෙන්නේ ඕනම වෙලාවක රිසර්ච් එකකට යොමු වෙනවා නම් ආණ්ඩුවෙන් පුෂ් එකක් දෙනවා ඒ රිසර්ච් එක කමර්ෂලයිසබල් ප්‍රොඩක්ට් එකකට යනකම් ගෙනියන්න. දැන් මැලේසියාවේ අපිට ෆන්ඩින් දෙනකොට ඒගොල්ලන්ගේ නිකන් ටීම් එක තමයි එක රින්ගිට් එකක් රජයෙන් අපි ගන්නවා නම් පර්යේෂණ සඳහා රින්ගිට් තුනක් මැලේසියාවට අපි අම්බ කරලා දෙන්න ඕනේ කියන එක. එතකොට දැන් ඒ මොටිවේෂන් එකේම තියෙන්නේ ඔයා රිසර්ච් කළ යුත්තේ රිසර්ච් එක කරලා පේපර් එකක් පබ්ලිෂ් කරන්න නෙමෙයි, පේපර් එක පබ්ලිෂ් කරලා ඊට පස්සේ ඒකට පේටන් කරලා IP ප්‍රොපර්ටිස් වලට, මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඒක කමර්ෂලයිස් කරලා ඒකෙන් බිස්නස් එකක් විදියට අපිට ආදායමක් ගන්න කියලා. ඉතින් එතකොට එහෙම යන්න නම් අනිවාර්යයෙන්ම අපි ඇප්ලයිඩ් රිසර්ච් පැත්තට යන්නම ඕනේ. වාටික තේරෙනවනේ. එතකොට දැන් ඇයි මම මුලින්ම කියන්නම් ඇයි අපේ වගේ රටවල් මේ බේසික් රිසර්ච් වලට කොටු වුණේ කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි යුරෝපයේ ඇතුළු බටහිර ෆන්ඩින් ඒජන්සිස් වලින් දීපු ගයිඩන්ස් එක. ඒ කියන්නේ 1960-70 වෙනකොට ඔය දියුණු රටවලට තේරුණා ඒගොල්ලෝ 60-70ට කලින් මං හිතන්නේ ඒගොල්ලෝ බේසික් රිසර්ච් වලට ෆෝකස් කරගෙන යනකොට ඒක, ඒ කියන්නේ අපි හිතමු 80%ක් 90%ක් බේසික් රිසර්ච් වලට ෆෝකස් කරලා 10%ක් විතර නම් ඇප්ලයිඩ් රිසර්ච් වලට ෆෝකස් කරන ඒගොල්ලන්ට යන්න පුළුවන් ගමන ගොඩක් අඩුයි කියලා. ඒ වගේම මේ රටවල හියුමන් රිසෝර්සස් උත් ගොඩක් අඩුයි. එතකොට ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ගේ රිසර්ච් වලින් 50%ක් විතර බේසික් රිසර්ච් ටික දුන්නා අපේ වගේ රටවල් වලට. මතක තියාගන්න දැන්ටත් සමහර තර්ක කරනවා ඇමරිකාවේ මෙච්චර බිලියන් ගාණක් බේසික් රිසර්ච් වලට වියදම් කරනවා. ඒක හරි. නමුත් ඒගොල්ලෝ ඇප්ලයිඩ් රිසර්ච් වලට වියදම් කරන ගාණ ගත්තොත් ඊට වඩා ගොඩක් වැඩි. අනිත් අතට යුරෝපේ වගේ රටවල් කරේ ඒගොල්ලන්ගේ බේසික් රිසර්ච් ටික බෙදලා දුන්නා මේ රිසර්ච් ගෲප්ස් කියලා දාලා ෆන් කරලා අපිට බේසික් රිසර්ච් කරලා ඒගොල්ලන්ට ඉන්ෆර්මේෂන් ටික දෙන්න කියලා. උක තමයි ඔය හැම රිසර්ච් ටීම් එකම කරන්නේ. එතකොට අපේ මිනිස්සු ගොඩාක් මහන්සි වෙලා යුරෝපේ මිනිස්සෙක් යුරෝපියේ දවසකට පැය 8ක් වැඩ කරනවා නම් අපේ මිනිස්සෙක් යුරෝපෙට ගියාම වැඩ කරනවා පැය 16ක් මාද ඇතුළුව. අපි එහෙමයි කලේ. එතකොට මං කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න. එහෙම තමයි අපි ඉන්න ඕනේ. අපි කියන්නේ ලංකාවේ මිනිස්සෙක් කිව්වහම අදටත් ලෝකෙ ගොඩ සැරකිල්ලක් තියෙනවා. මං ගිය හැම රටකටම මට ලොකු සැලකිල්ලක් තිබුණා. ප්‍රශානුත් දන්නේ නැති සමහර විට ශ්‍රී ලංකාව කෙනෙක් කිව්වහම වෙන සංවර්ධිත රටවල් සංවර්ධනයේ වෙමි පවතින රටවල් වලින් එන කෙනෙක්ට වඩා සැලකිල්ලක් තියෙනවා මේ මනුස්සයා යමක් හොඳට කරයි කියලා. ඒ කියන්නේ ඒක මට කලින් පරම්පරා ගානක් තිබ්බ නම තමයි මටත් එන්නේ කියලා. ඒතුළු මගේ යුතුකම තමයි ඒක ඊටක පරම්පරාවට දෙන්නේ. නමුත් ඔය හොඳයි කියන එකේ තේරුම මොකක්ද? අපි පුළුවන් තරම් මහන්සි වෙලා රිසර්ච් කරලා ඒවලින් පේපර්ස් පබ්ලිෂ් කරනවා, ඩේටා බැංක්ස් හදනවා,
data hubs හදනවා අපි. ඒක පාවිච්චි කරලා ඒ සංවර්ධිත රටවල කට්ටිය මොකද කරන්නේ? Applied research edge එකට ගිහිල්ලා එතනින් product එකකට ගිහිල්ලා අන්තිමට ඒ හදන product එක අපේ රටවලට වේවනවා. උකට මට උදාහරණ ගණනාවක් දෙන්න පුළුවන් මගේ ෆීල්ඩ් එකෙම නමුත් මම එච්චර දුර යන්නේ නැහැ. දැන් උදාහරණයක් හිතන්න අපි හිතමු අපිට රිසර්ච් ගෲප් එකේ අපිට රිසර්ච් ෆන්ඩින් හම්බ වෙනවා ඇපටයිට් කියන ෆර්ටිලයිසර් එකේ බේසික් ප්‍රොපර්ටිස් වලින් හිතන්න නෝවේ වලින් අපිට ෆන්ඩින් දෙනවා අපේ රිසර්ච් ගෲප් එකකට. එතකොට අපි දැන් ලංකාව වගේ රටක ඇපටයිට් ගොඩක් තියෙනවා. අපි ඇපටයිට් ටික විශ්ලේෂණය කරලා ඒ ඇපටයිට් වල තියෙන කිමිකල් ප්‍රොපර්ටිස් මොනවාද, ෆිසිකල් ප්‍රොපර්ටිස් මොනවාද, ඉලෙක්ට්‍රිකල් ප්‍රොපර්ටිස් වගේ තියෙනවා නම් ඒවා මොනවාද ඔය ඔක්කොම අපි හොයනවා. හොයලා ඉවරලා අපි හොඳට මතක තියාගන්න කිසි අවුලක් නැතුව පේපර්ස් පබ්ලිෂ් කරන්න පුළුවන්. එතකොට අපි හිතමු නෝවේ වල රිසර්චර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා මේ රිසර්ච් ගෲප් එකට. ඒගොල්ලෝ තමයි සල්ලි දෙන්නේ, ෆන්ඩ් කරන්නේ. අපි හරි සන්තෝෂයි, අපිට සල්ලි හම්බ වෙනවා, කොන්ෆරන්ස් එකකට යන්න පුළුවන්, නෝවේ වලට කියලා මාස ගාණක් ඉඳලා එන්න පුළුවන්. ඔහොම ගොඩක් දේවල් හම්බ වෙනවා. එතකොට අපි අපිට ඉක්විප්මන්ට් උත් හම්බ වෙනවා. එතකොට අපි මේ මේ ඇපටයිට් ටික අරගෙන ඒක විශ්ලේෂණය කරලා ඒකට අදාළ හැම දෙයක්ම කරනවා. නමුත් ඕගලන්ට තීරෙයි කොයි වෙලාවක හරි, මම මගේ අත්දැකීමෙන් කියන්නේ මගේ ෆීල්ඩ් එකෙන්, ඕගොල්ලෝ ඒ නෝවේජින් ගෲප් එකට ඒ ෆන්ඩ් එකට කිව්වොතින් හරි මේ ඇපටයිට් කොහොමද වෝටර් සොලියුබල් රෙඩිලි යූසබල් ෆර්ටිලයිස් එකක් කරන්නේ. දැන් අපිට බේසික් ප්‍රොපර්ටිස් අපි හොයාගත්තා. ඊළඟ ස්ටෙප් එක මම කරන්න යනවා මේක කොහොමද කෙලින්ම ප්‍රොඩක්ට් එකක් විදියට ගන්න කියලා. අන්න එදාට තියෙදී ওই රිසර්ච් ෆන්ඩර්ගේ රෙස්පොන්ස් එක කොහොමද කියලා. එතකොට එතනින් ඉවරයි. එහෙම කරන්න ගිය ගමන් අර ගෲප් එක වැඩ කරගෙන යයි. මොකද උඩ වෙලාවට වෙන්නේ දැන් කොහොම ගෲප් එකක් අපි හිතමු ගෲප් එකකට ෆන් කරනවා නෝවේ වලින්. මම මේ පොඩි උදාහරණයක් කියන්නේ. එහෙම ෆන් කරනකොට ඒ ගෲප් එකේ කොම්පොසිෂන් එක ඇත්තටම ඩිසයිඩ් කරන්නේ අපි දන්නේ නැතුව. ඒක අපිට තේරෙන්නේ නැහැ අර ෆන්ඩින් ඒජන්සි එක. ඒගොල්ලෝ හදනවා කෙලින්ම අර ඉස්සර සුද්ධ කරපු වැඩේම තමයි කරන්නේ. ඔබ ෆන්ඩින් ගෲප්ස් වල ඔය ෆොරින් ෆන්ඩඩ් රිසර්ච් ගෲප්ස් වල ඉන්න කට්ටියට මම මේ කියන්නේ ඔගොල්ලෝ පොඩ්ඩක් ඇඳ උඩට වෙලා මේ කතාව අහලා අහන දවසේ රැට චුට්ටක් කල්පනා කරලා බලන්න ඔහුගේ අවුරුදු 3-4 ඇතුළත මොකද ගෲප් එක ඇතුළේ උනේ කියලා. හොඳට කල්පනා කරලා බැලුවොත් තේරෙයි මම මේ කියන කතාව. ඔය ඔය ෆන්ඩින් ඒජන්සිගේ ලොක්කා ගොඩක් වෙලාවට ඉන්ටරැක් කරනවා නිතරම මේ ගෲප් එකත් එක්ක. එයා හදනවා ඕකේ හයිරාකී එකක් ඒ ෆන්ඩින් ගෲප් එකට නැත්නම් ඒ රටට ලෝයල් වෙන්න. ඒක කරන්නේ කොහොමද? කීප දෙනෙක්ට දෙනවා යම් යම් විශේෂ වරප්‍රසාද. දැන් හිතන්න දැන් ගෲප් එක 4 දෙනෙක් ඉන්නවා. දැන් මා ඕන්න කියලා දැන් ඔයා ඩිපියුටි ලීඩ හරි ඔයා ලීඩ හරි කියලා. එතකොට ඔයා අවුරුද්දකට පාරක් නෝවේ වලට එන්න පුළුවන්. එතකොට ඔයාට කොන්ෆරන්ස් දෙකකට තුනට යන්න පුළුවන් මොහොම කියලා. ඒ හදලා ඒගොල්ලෝ දෙන වැඩ ටික දැන් අපි කරගෙන යනවා. ඔය අතර හිතන්න යන් සයන්ටිස්ට් කෙනෙක් කවුරු හරි ඉන්නවා රැඩිකල් පොරක්. මිනිහා කියනවා ඉඳන් නෑ මේ හැමදාම අපි මේ ඇපටයිට් වල බේසික් ප්‍රොපර්ටිස් හොයවෙන හරියන්නේ. අපි මේක කන්වර්ට් කරමු දැන් කමර්ෂලයිසබල් ප්‍රොඩක්ට් එකක් විදියට කියලා. දැන් ඕක මිනිහා ගෲප් එකේ තදින් කතා කරනවා. කතා කරලා ෆන්ඩටත් ලියලා කියනවා අපි දැන් මෙන්න මෙහෙම ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් තියෙනවා. ගොඩ වෙලාවට අර මිනිස්සු හිතන්නේ දැන්
අර ෆන්ඩිං කම්පනි මේ ඒජන්සි එක හරි සන්තෝෂ වෙයි කියලා. මෙහෙම කියලා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඊට පස්සේ බොහෝම ටික කාලයකින් වහට තේරෙනවා ඒ ෆන්ඩිං ඒජන්සි එක නෙමෙයි අපි අර අර ගෲප් එක ඇතුලේ ඉන්න අපේ රටේ අපේම මිනිස්සු ටික අපි සහෝදරයෝ වගේ හිතන් හිටපු කට්ටියගෙම ලොකු කැපිල්ලක් එනවා. ඔයා කරන ඒවා කරන්න ගිහිල්ලා ඊළඟට අපි ගෲප් එකේ සල්ලි ටික නාස්ති වෙනවා. අපි ඕවා කරන්න ඉස්සෙල්ලා අපි පේපර් එකක් පබ්ලිෂ් කරන එක බලන්න ඕනේ. මේ අපි අපිට පුළුවන් අපි මේ උනාවට වඩා දේවල් ගැන හිතන්න යන්න නරකයි. අපේ තත්ත්වයට අපි පට්ටපට ඕනේ අපි වැඩ කරන්න හැමතිස්සෙම අන්නේ එහෙම කතන්දරයක් එනවා. ඕක මම මේ ජෙනරලි කිව්වට ඒ කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් විදිහට කිව්වට ඕක 100% ප්‍රැක්ටිකල්. ඕක දන්න කට්ටිය දන්නවා මම මේ කියන කතාව මොකද. ඊට පස්සේ යාගේ ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ මනුස්සයා එක්කෝ එයා ගෲප් එකේ කටවහගෙන අර අනිත් අය කරන වැඩ ටිකම කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් එයා ඒ ගෲප් එකෙන් අයින් වෙන්න ඕනේ. අයිංගල මිනිහට තනියම යන්න පුළුවන්. හැබැයි එහෙම තනියම යන්න පුළුවන් මිනිස්සෙක් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. කියන්නේ ඒකට හොඳ ආත්ම ශක්තියක්, ධෛර්යයක්, කාගෙන යන ගතියක්, ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. නමුත් ඒ මිනිස්සු ගොඩාක් වෙලාවට දෙන්නේ ලංකාවේ නෙමෙයි ඉන්නේ වෙන රටක. ඉතින් එතකොට මේ මං කියන්නේ මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. මට දෙන්න තියෙන අවවාදේ තමයි මේක එන්න ඕනේ රජයෙන්. ඇත්තටම මම මේ රජයෙන් කියලා කියන්නේ මේ දැන් ඉන්න රජයෙන් හරි මේ රජයේ ලොකු ලොක්කන් කියන එක නෙමෙයි, මුළු සිස්ටම් එකෙන්ම එන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඉහලින් අධ්‍යාපන අමාත්‍යාංශය ජනාධිපති කියන ජනාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන බලධරයෝ ඊට පස්සේ ඔය සිස්ටම් එකට සම්බන්ධ විදේශ සම්බන්ධතා පිළිබඳව විශේෂඥයෝ, ඒ වගේම විද්‍යාඥයෝ උගත්තු හැමෝම එකතු වෙලා එක තැනකදී තීරණය කරන්න ඕනේ මෙන්න මේකයි අපේ ප්‍රතිපත්තිය කියලා. ඒ කියන්නේ දැන් අපිට පර්යේෂණ ප්‍රතිපත්තියක් නැහැනේ අපේ රටේ. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට කියනවා නම් මුලින්ම ඔය සංවර්ධිත රටවලින් ඔය ගහලා තියෙන ගැටෙන් මුලින්ම ගැලවිච්ච රට තමයි ජපානය. ඊට පස්සේ ඕක දැන් මීට අවුරුදු 30කට 40කට කලින් ඕක පස්සෙන් යන්න ගත්තා දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව. ඊට පස්සේ තව ටික කාලයකට පස්සේ පටන් ගත්තා මැලේසියාව, ඉන්දියාව. ඊට පස්සේ බොහොම මෑතකදී පටන් ගත්තා වියට්නාමේ, බංගලාදේශය. අපි කොහෙද ඉන්නේ? ඔන්න ඔක තමයි මගේ තියෙන ප්‍රශ්නේ. තව බොහොම ටික කාලෙකින් බංගලාදේශය අපිට වඩා ගොඩ ඉස්සරහට යනවා. කරුමේකට ගොඩාක් රට අභ්‍යන්තරයේ තමන්ගේ නොවන ප්‍රශ්න තියෙන හින්දා පාකිස්තානයට යන්න විදියක් නැහැ. නැත්තම් පාකිස්තානයේ ඇත්තටම මුෂාරෙෆ් වගේ කෙනෙක් බලේ හිටියානම් පකිස්ානය අද මේ වෙනකොට සිංගප්පූරුව තායිවානයට වඩා ගොඩක් ඉස්සරහට ගිල්ලා ගොඩක් සම්පත් තියෙන රටක්. මොකද මං ගොඩක් උදව් කරපු රටක් පකිස්ාන කියන්නේ, නිතරම ඉස්සර යන රටක්. ඉතිං මේ හැම රටක්ම යනවා. එතකොට මම දකින්නේ මේ ගැටේ නැත්තම් මේ අපි හිර කරලා තියෙන බේසික් රිසර්ච් ගැටින් කලින්ම මිදුණු රටවල් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඒ මිදෙන්න කල් ගත වෙච්ච රටවල් ඊට වඩා පොඩ්ඩක් පස්සෙන් යන්නේ. දැන් අපි එහෙම ගැටේක අහුවෙලා කියලාවත් හිතන්නේ නැහැ. ඒ කියන්නේ අශාන් අහලා තියෙනවද අපි කී දෙනෙක් මේ ගැන කතා කරනවද කියලා? ඔව් සර්, ළඟදී මේ මම දැක්ක බ්ලොග් පෝස්ට් එකක් කියලා තියෙනවා, සෝෂල් මීඩියා වල ෂෙයා වෙලා තියෙනවා. මේ ලංකාවේ තියෙන කරවල වලින් වුණත් අපිට මේ රිසර්ච් එකක් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි අපේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන කට්ටියට ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා ඉන්නවද, කොහොමද මේ අපි කරවල වලින් වුණත් රිසර්ච් එකක් කරලා හයි ඉම්පැක්ට් ජර්නල් වල පබ්ලිෂ් කරන්න පුළුවන්කමක් තියෙන්නේ කියලා? ඕ නෑ, මං එතනදී මේ පොඩි සරල උදාහරණයක් දුන්නේ.
දැන් මම දකින්නේ මේ රිසර්ච් එකක් කියන එක ඇබ්ස්ට්‍රැක්ට් දෙයක් විය යුතු නැහැ. අපි ඇස්සරලා බැලුවතින් අපේ රටේ රිසර්ච් කරලා පේපර්ස් පබ්ලිෂ් කරලා පේටන්ට්ස් අරගෙන කමර්ෂලයිස් කරන්න පුළුවන් දේවල් තියෙනවා දාස් ගාණක්. දැන් මං අර එකක් කිව්වේ ඒකයි. දැන් කරවලවල නොයේකුත් ටොක්සික්ස් තියෙනවා කියලා අපි දැන් මේ අවුරුදු 20ක විතර ඉඳන් අහනවානේ. නමුත් කී දෙනෙක් ඉන්නවද දැන් මට ඒක දිගුවට පස්සේ කීප දෙනෙක් ලියලා එව්වා ඒගොල්ලෝ පරීක්ෂණ කරලා තියෙනවා කියලා. ප්‍රශ්න භාගයව මොකද්ද ඔයගොල්ලෝ පබ්ලිෂ් කරලා තියෙන පේපර් එක? ඒක ඔයගොල්ලෝ ජනගත කරලා තියෙනවද? එහෙමනම් ඇයි මිනිස්සු අදටත් මේක ගැන මේ ඕපදූප විදියට කතා කරන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ උත්තරයක් නැහැ. ඉතින් මම දකින්නේ දැන් ඔහොම දෙයක් ඔහොම කතාවක් ආපු ගමන් කරන්න තියෙන්නේ ඒ ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් ඕක ෆුල් සෙට් එකක් කරනවා. කරලා ඉවර වෙලා සමහර විට තියෙනත් දැන් ෆෝමලින් තියෙනවා කියලා කියනවා කරවල. අපිට පුළුවන් නම් කරවල සාම්පල් 100ක් නැත්නම් 200ක් රෑන්ඩම්ලි අරගෙන මේක චෙක් කරනවා ෆෝමලින්. ඊට පස්සේ ඒක චෙක් කරලා ඒකේ රිසල්ට්ස් ටික අරගෙන ඒ රිසල්ට්ස් ටික ලාච්චු ඇතුලේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක ඇත්තටම ඊට වඩා හොඳයි ඒක නොකර ඉන්නේ. ඊට පස්සේ මේක අපි එකක් තියෙන්නේ පබ්ලිෂ් කරන්න. දැන් හොඳට මතක තියාගන්න මං මගේ මේ කතාව වරදවා තේරුම් ගන්න එපා. මේ පබ්ලිෂ් කරන්න ඕනේ නැහැ කියන වගේ හැඟීමක් මං එහෙම දෙන්න උත්සාහ කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පබ්ලිෂින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රටකට උඩට එන්න නම් හොඳ පබ්ලිකේෂන් රෙකෝඩ් එකක් ඇකඩමියා එකේ තියෙන්න ඕනේ. මං කියන්නේ ඒක නෙවෙයි අල්ටිමේටම් එක. එතනින් එහාට අපි ගොඩක් දුර යන්න ඕනේ කියන එක. එතකොට දැන් කරෝල කෑල්ලකින් වුණත් පුළුවන් පේපර් يعني හොඳ ඉම්පර්ෆෙක්ට් එකක් තියෙන ජර්නල් එකක් පබ්ලිෂ් කරන්න ඕන නම් පුළුවන්. ඊට පස්සේ ඒක විතරක් නෙමෙයි ඒක කරලා ඉවරලා ඒක ජනගත කරන්න ඕනේ. ඒකෙන් මිනිස්සුන්ට දෙන්න ඕනේ අපි පණිවිඩයක්. දැන් තව මම පොඩි උදාහරණයක් ගන්නම්. දැන් බීරේ වැව බලන්න. ඔයාට මතකද දන්නේ මං දන්න කාලේ ඉඳන් මං පොඩි කාලේ ඉඳන්ම බීරේ වැව ගඳයි. ඒක නොදන්න කෙනෙක් නැහැ. එතකොට ඒ බීරේ වැවේ වතුර වල තියෙනවා පොඩ පොඩ ඇල්ගී සැදෙනවා, ටොක්සික් සැදෙනවා. තව ඒකේ තියෙන අපද්‍රව්‍ය හින්දා ගොඩ ප්‍රශ්න තියෙනවා. ඒ ඇත්තටම බීරේ වැව කියන්නේ පරිසර ප්‍රශ්නයක්. ඒකට දැන් මේ අවුරුදු 40ක් 50ක් 30 තියෙන මේ ප්‍රශ්නෙට කවුරු හරි උත්සාහ කරාද ඒ බීරේ වැවේ තියෙන වෝටර් මේ වතුර අරගෙන මේක ඇනලයිස් කරලා මේකේ තියෙන බයොලොජිකල් කන්ටෙන්ට් එක බලන්න. මේකේ තියෙන කෙමිකල් කන්ටෙන්ට් එක බලන්න. මේකේ තියෙන ෆිසිකල් කන්ටෙන්ට් එක බලන්න. ඊට පස්සේ මේකේ ටෙම්පරේචර් එක බලලා මේකේ මදුරුව වගේ උන් වැඩෙන්න තියෙන හැකියාව මොකක්ද කියලා බලන්න. එතකොට දැන් ඔන්න බේසික් රිසර්ච්. හරි? එතකොට බේසික් රිසර්ච් වලින් විතරක් බීරේ වලින් විතරක් බීරේ වැවෙන් විතරක් පේපර්ස් පහක් දාන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව. හරි. ඊළඟ ස්ටෙප් එක මොකක්ද? ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් නම් ඇල්ගි මොකක් හරි මේ අහිතකර ඇල්ගි එකක් හැදෙනවා නම් මොකද මැලේසියා විදිහ අපි ඔක මමත් යම් ප්‍රමාණයකින් සම්මාදන් වුණා. අපි කරා ලොකු රිසර්ච් වගේ ඇල්ගි වලින් ඊට පස්සේ පෙට්‍රල් හදන්න මේ ඩීසල් හදන්න ගත්තා බයෝෆුවල්. ඔය ඇල්ගි වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? ප්‍රයෝජනයක් ගන්න බැරි නම් ඒක නැති කරලා දාන්න පුළුවන්ද? හැදෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ කෙමිකල්ස් තියෙනවා නම් ඒ කෙමිකල්ස් එක්ස්ට්‍රැක්ට් කරගන්න විදියක් තියෙනවද? හෙවි මෙටල්ස් තියෙනවද? හෙවි මෙටල්ස් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. එහෙම කරලා අන්තිමට අපිට පුළුවන් ද මේ බීරේ වැවේ තියෙන වතුර ටික සාමාන්‍ය වැවක තියෙන වතුර මට්ටමට ගේන්න. එහෙම කරා නම් එතනම තියෙනවා ලොකු ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක්. එතන තියෙනවා ට්‍රාන්ස්පෝටේෂන් පොසිබිලිටි එකක්. ඉතින් මම දකින්නේ ඒකයි ඒ රටේ ගොඩ දේවල් තියෙනවා. අපිට ඇස් දෙක අරන් හිටියොතින් පේපර්ස් පබ්ලිෂ් කරන්නත් පුළුවන්. එතනින් එහාට ඒකෙන් රටට ලොකු යහපතක් කරන්නත් පුළුවන්.
මං කියන්නේ එතනට යන්න කියලා හැම කෙනෙක්ටම, ඒ කියන්නේ රිසර්ච් ෆීල්ඩ් එකේ ඉන්න ඕන කෙනෙක්ට කරන්න ඕන තරම් රිසර්ච් ලංකාවේ තියෙනවා. මහා විශාල වියදම යන්නේ නැතිවක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ ඔය රිසර්ච් ගෲප්ස් වල ඉතාමත්ම අඩුවෙන් පාවිච්චි කරපු ගොඩ වටින යන්ත්‍ර සූත්‍රත් හරියට තියෙනවා. සමහර ඒවා කබඩ් එකෙන් එළියට අරන් නැහැ අවුරුදු ගාණක්. ඒවා යුටිලයිස් කරන්න මන්නම් දකින්නේ එතනයි රටේ දියුණුව තියෙන්නේ. හැමදෙස්සෙම ආණ්ඩුවකට බැන බැන ඉඳලා වැඩකුත් නැහැ. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් අපි දැන් ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. චන්දිමස අපේ ප්‍රෝග්‍රෑම් එක එක්ක එකතු වෙලා ඉන්න ඒ ලෙවල් ඕ ලෙවල් කරන කට්ටියට සහ මේ විශ්වවිද්‍යාලේ ඉන්න කට්ටියට පණිවිඩයක් දෙන්න තියෙනවා නම් මේක තමයි ඒකට හොඳම අවස්ථාව. හරි. පළවෙනි පණිවිඩය තමයි මට දෙන්න තියෙන විශේෂම ඒලෙවල් කරන දුවලා පුතාලට ලංකාවේ මන් දන්න තරමින් යුනිවර්සිටීස් වලට තියෙන සීට්ස් ප්‍රමාණය ෆිල් වෙන්නේ නැහැ ගොඩක් අවුරුදු වල. ඒ කියන්නේ ලංකාවේ සමහර වෙලාවට ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරන්න ඕන කාරණයක් තමයි මොකටද අපිට තව යුනිවර්සිටි කියන එක. හොඳ සංගණනයක් කරලා බැලුවොත් තේරෙයි ලංකාවේ ෆිසිකල් සයන්සස් බයෝලොජිකල් සයන්සස් කියන පැතිවලට 10%ක් 30%ක් මං හිතන්නේ හිස්. ඊටත් වැඩි සමහර යුනිවර්සිටිස් වල ළමයි යන්නේ නැහැ. එතකොට ඊට පස්සේ දැන් එහෙම යන්න දි එකත් සාධාරණයි. මොකද ඒ යන ළමයි ගොඩක් වෙලාවට ඒගොල්ල තමයි අර පාරට බහලා ස්ට්‍රයික් කරන එක කොටසක්. ආර්ට්ස් කරන අය වගේම මේ බයෝලොජිකල් ෆිසිකල් කරන ළමයිනුත් ඉන්නවා. ඒකට හේතුව තමයි ලංකාවේ ගොඩක දෙනෙක්ගේ ඔළුවේ තියෙනවා තමන් යුනිවර්සිටි එකට ගියාම ආණ්ඩුවේ රස්සාවක් දෙන්න ඕනේ කියන එක. එක හරි වැරදි. ඇත්තටම මම දකින්නේ විශ්වවිද්‍යාලයකින් බිහි වෙන්න ඕනේ අපේ වගේ රටක. මම ආයෙත් කියනවා අපේ වගේ රටක විශ්වවිද්‍යාලයකින් බිහි වෙන්න ඕනේ රැකියා උත්පාදකයෝ. රැකියා අපේක්ෂකයෝ නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි ඇමරිකාව නැත්තම් බ්‍රිතාන්‍ය නැත්තම් යුරෝපීය රටක් ගත්තොතින් කියන්න පුළුවන් විශ්වවිද්‍යාලයකින් බිහි කරන්න ඕනේ විද්‍යාර්ථියෝ කියලා. ඒ කියන්නේ ඉන්ටලෙක්චුවල්ස්ලා. ඒ කතන්දරේ හොඳයි මේ දියුණු රටකට. නමුත් ලංකාව වගේ රටකට මම දකින්නේ විශ්වවිද්‍යාලයකින් මූලික වශයෙන් කරන්න ඕනේ. අපි සංවර්ධනය වෙනකම් පස්සේ පුළුවන් අපිට දාර්ශනිකයෝ ගැන විද්‍යාර්ථියෝ ගැන ලොකු ලොකු වට හිතන මිනිස්සු බිහි කරන එක ගැන හිතන්න. නමුත් ඊට කලින් වැදගත්ම දේ තමයි අපි රැකියා උත්පාදකයෝ බිහි කරන්න ඕනේ විශ්වවිද්‍යාලේ. රැකියාව අපේක්ෂක නෙවෙයි උත්පාදකයෝ. ඒ කියන්නේ ඔය ඔය සරසවියකින් බිහි වෙන පිට වෙන සිසු සිසුවියන්ගෙන් 10%කට පුළුවන් නම් 10 දෙනෙකුට රැකියා දෙන්න. එක්කෙනෙක්ට පුළුවන් නම් 10 දෙනෙකුට රැකියා දෙන්න අර පාස් අවුට් වෙන අයගෙන් 10%කට. ලංකාවේ රැකියා ප්‍රශ්නේ ඉවරයි. උගතුන්ට රැකියා ලැබෙන එක ඒ ප්‍රශ්නේ ඉවරයි. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. දැන් අපි මං ගිහින් තියෙන ගොඩක් රටවල දැන් මැලේෂියාව බැලුවොත් අපිට තේරෙනවා මේ දකුණු අප්‍රිකාවේ ගත්තත් පාස් අවුට් වෙන ළමයින් පාස් අවුට් වෙනකොටම they have become entrepreneurs. එතකොට අපි ඒක ගැන හිතන්න ඕනේ. දැන් ඒක ඇත්තටම ඒ පාස් අවුට් දැන් ඒ ලෙවල් කරන ළමයාගේ කාර්යභාරය නෙමෙයි. ඒක ඊට වඩා ගොඩක් ඉහළින් එන්න ඕනේ ගන්න ඕනේ තීරණයක්. කොහොමද මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ලෙවල් කරන දරුවන්ට මන් දෙන්න පණිවිඩය තමයි ඕගොල්ලන්ට ෆිසිකල් සයන්ස් හරි බයෝලොජිකල් සයන්ස් හරි යන්න හම්බ වුණේ යන්න. මොකද විශ්වවිද්‍යාලයකින් ලැබෙන දැනුම සල්ලි දීලා ගන්න හරි අමාරුයි. ලංකාවේ ඔබ නිකන්නේ හම්බ වෙන්නේ සෑහෙන දුරට නිකන්. ඒ කරද්දී තමන් කරන දේ උපරිම හොඳට කරන්න. අන්න එකයි මන් දකින්නේ.
ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා පාසලක ගුරුවරයෙක්ගෙන් ලබන අර ස්පූන් ෆීඩින් කියලා අපි කියන්නේ මේ උගන්වීම කියන එක. ආචාර්යවරයෙක්ගෙන් විය යුත්තේ තමන්ගේ දැනුම ලබා ගැනීමට යම් ආධාරකරුවෙක් විදියට ෆැසිලිටේටර් කෙනෙක් විදියට ඉන්න එකයි. එතකොට ඒකින්ද හොඳ ගුරුවරයෙක් ලැබෙනවද නරක ගුරුවරයෙක් ලැබෙනවද කියලා හිතන්නේ නැතුව තමන් දැනුම ලබා ගන්න තමන්ගේ උත්සාහය පුළුවන් වෙනවා. එතකොට මං හිතනවා ගොඩ දරුවෝ ඔය සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි යන්න නැතුව මොකද හිතන්න දරුවෙක් ෆස්ට් ෂයි කරලා යුනිවර්සිටි එකේ ෆිසිකල් සයන්ස් යන්න නැත්තම් මොකක් හරි වෙන ඩිග්‍රියකට යන්න පුළුවන්කම තියෙද්දී එයා සෙකන්ඩ් ෂයි කරනවා කියන්නේ රටට ලොකු බරක්. ඒක ඒ දරුවගේ අවුරුද්දක කාලය රටට නැති වෙනවා, ඒ දරුවටත් නැති වෙනවා. එතකොට මන්නම් කියන්නේ පුළුවන් නම් ෆස්ට් ෂයි එකෙන් කොහේ හරි යුනිවර්සිටි එකට හම්බුනොත් යන්න, ගිහිල්ලා ඒ කරන දේ උපරිම හොඳට කරන්න. ඊට පස්සේ උගලන්ට තීරෙයි අර උගලෝ හිතාගෙන හිටපු තැනට ගියාට වඩා ලොකු දුරක් යන්න පුළුවන් කියලා. ඉතින් ඔය පණිවිඩය තමයි මට ඒ ලෙවල් කරන දරුවන්ට දෙන්න තියෙන්නේ. ඒ වගේම තව එක පණිවිඩයක් තියෙනවා. මොකද මගේ මන් නොකියපු පැත්ත මගේ ෆීල්ඩ්ස් වල දැන් මගේ රිසර්ච් ෆීල්ඩ් එකේ මේ වෙනකොට වැදගත්ම පැත්ත තමයි බල ශක්ති කියන එක. එතකොට දැන් ලෝකයේ ගොඩක් රටවල බලශක්ති ප්‍රශ්නය විසඳීගෙන යනවා. බලශක්ති කියන එක අර්බුදයක් නෙමෙයි ගොඩක් රටවල් වල මේ පහුගිය අවුරුදු 5-10 ඇතුළත. ජර්මනිය වගේ ගත්තොත් නැත්නම් යුරෝපේ ගොඩක් රටවල් වල බලශක්තිය සම්පූර්ණයෙන්ම විසඳෙන්න ආසන්නයි. ඒ කියන්නේ ෆොසිල් ෆුවල් නැත්නම් ඔසිල දහනෙන් ශක්තිය ලබා ගන්න එක සම්පූර්ණයෙන්ම අයින් කරලා පුනර්ජීවන නැත්නම් රිනියබල් එනර්ජිස් වලින් වැඩ කරන තත්යකට ඒගොල්ලෝ යනවා. ඉතින් එහෙම තියෙද්දි ලංකාව වගේ රටවල් බලශක්ති අර්බුදයේ තව තවත් ගැඹුරට වැටෙනවා. හේතුව මොකක්ද? ඕක ඇත්තටම මට විනාඩි දෙක තුනකින් කියන්න බෑ, අපිට පැයක් දෙකක් කතා කරන්න ඕනේ දෙයක්. නමුත් මං එක දෙයක් කියන්නම්. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ රටවල් වල බලශක්ති ප්‍රතිපත්තිය ඉතාමත්ම දුර්වලයි. ඒ වගේම තමයි ඒක දුර්වල වෙලා නෙවෙයි දුර්වල කරලා මං දක්න විදියට. එතකොට මේ වෙනකොට ලෝකේ සූර්ය බල ශක්තිය වගේම තව ගොඩක් දේවල් තියෙනවා. බල ශක්තිය කොළ හරිත බල ශක්ති විදියට මේ මෙච්චර කල් කළු බල ශක්ති විදියට තිබිච්ච එකනේ බ්ලැක් එනර්ජි සෝසස්, දැන් ග්‍රීන් එනර්ජි සෝසස් කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් අපේ රිසර්ච් ෆීල්ඩ් එකක් ඩිවෙලොප් කරගන්න. එක පැත්තකින් ග්‍රීන් එනර්ජිස් දැන් ඔය සෝලා පවර් වගේ එකක් ඉස්සරහට ගෙනියන්න. ඒක ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම අපිට පුළුවන් ලොකු ඉහළම දැනගින් පටන් අරන් යන්න. ඊළඟ කාරණේ තමයි හයිඩ්‍රජන් ඉකොනොමි කියන එක. නැත්තම් හයිඩ්‍රජන් ආර්ථිකය කියන එක දැන් බොහොම තදින් කතා වෙන දෙයක්. කොහොමද රටක් හයිඩ්‍රජන් කියන බලශක්තිය මත ගොඩ නගන්නේ කියලා. ඕක ගැන ගොඩක් කතා කරන්න ඕනේ. නමුත් මම බොහොම කෙටියෙන් කියන්නම්. දැන් උදාහරණයක් ඇටියට ගල්අඟුරු බලාගාර ගැන විශාල විරෝධයක් ඇති වෙනවා. ඒකට හේතුව උගේ අර කාබන් ෆුට්ප්‍රින්ට් එක වැඩි කියලා. ඒ අතරෙම ගල්අඟුරු කියන්නේ ඉතාමත්ම අඩු වියදමක් යන ඉන්ධනයක්. ලෝකෙ තියෙන ඉන්ධන වලින් ඉතාමත්ම අඩුම මුදලකට ගන්න පුළුවන්. එතකොට ගල්අඟුරු වල වියදම අඩුයි. නමුත් ගල්අඟුරු වලින් පිට වෙන කාබන් දහනයේදී පිට වෙන කාබන් ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට බොහොම සරලව හිතන්න පුළුවන් අපිට රිසර්ච් එකක් කරන්න පුළුවන්ද මේ ගල්අඟුරු වලින් පිට වෙන කාබන් ප්‍රමාණය අඩු කරගෙන ශක්තිය ගන්න කියලා.
ඔන්න ඔතන දිනනවා ඉඳන් ඔය කාබන් ගැසිෆිකේෂන් කියන එක අපිට පුළුවන් ගල්ලඟුරු ගෑස් එකක් බවට පත් කරන්න. එතනදී ඔය සින් ගෑසස් කියලා අපි කියනවා එළියට එන ටිකට ඒකේ හයිඩ්‍රජන් කියන එක හයිඩ්‍රජන් සහ මීතේන් බොහොම වැඩිපුර ලැබෙන ගෑසස් දෙකක්. එතකොට ඕකෙන් හයිඩ්‍රජන් අරගෙන හයිඩ්‍රජන් වලින් එතනින් එහාට ලොකු ආර්ථිකයක් තියෙනවා. හයිඩ්‍රජන් වලින් අපිට සාමාන්‍ය ඉන්ධන වලින් කරන හැමදේම කරන්න පුළුවන්. පොඩි කන්වර්ෂන් එකක් විතරයි කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් නම් රටේ මොකක් හරි අපි විශ්වවිද්‍යාලයක කාබන් ගැසිෆිකේෂන් මම එක උදාහරණයක් විතරයි කියන්නේ කාබන් ගැසිෆිකේෂන් රිසර්ච් ගෲප් එකක් හදලා අපේ රටේ කාබ මේ කෝල් ගැසිෆිකේෂන් කරන්න කෝල් නැහැ ඒක ඇත්ත. නමුත් අපිට කෝල් ගෙන්නන්න පුළුවන් වෙන රටක. එතකොට මොකද දැන් ස්විට්සර්ලන්තේ චොක්ලට් හදන්නේ කෝකෝවා හැදෙන හින්දා නෙමෙයි. ඔව් වචර්ස් හදන්නේ අපිට යකඩ හම් වෙන හින්දා නෙමෙයි ඒ රටේ. එතකොට ඒ වගේ අපිට පුළුවන් මේ ලංකාවේ කෝල් ගැසිෆිකේෂන් හබ් එකක් හදන්න. එතකොට කරලා හයිඩ්‍රජන් නිපදවන්න, මීතේන් නිපදවන්න. ඒකෙම පුළුවන් මුළු ලංකාවේ බලශක්ති අර්බුදය විසඳන්න. ඒ විතරක් නෙවෙයි විශාල විදේශ විනිමය ලබා ගන්න. මොකද අපිට ඉන්දියාවෙන් දල් අඟුරු ගෙන්නන්න පුළුවන්, දකුණු අප්‍රිකාවෙන් දල් අඟුරු ගෙන්නන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නන්න පුළුවන් කරලා අපිට පුළුවන් ගැසිෆයි කරලා ඒකෙන් පරිසරයට ඉතා අඩු මට්ටමක හානියක් වෙති. මම ඉතා අඩු මට්ටමක කියලා කියන්නේ දැන් වෙන අපි සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරනකොට යන ඇති වෙන පරිසර හානිය වගේ සුළු හානියක් වෙද්දී, සුළු බලපෑමක් වෙද්දී විශාල බලශක්ති ප්‍රමාණයක් එකතු කරගන්න ඒකෙන් පුළුවන් රට ගොඩ ගන්න. එතකොට අධිෂ්ඨානය තමයි ඔතන තියෙන්න ඕනේ. ඒ වගේම මනා කළමනාකරණයක් ඕනේ. ඉස්සරහට හිතන්න පුළුවන් මනසක් තියෙන්න ඕනේ රටේ විද්‍යාඥයන්. අන්තිමට මන් දකින දේ තමයි අපි රජයට බලපෑම් කරන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් රජයට යම් බලපෑමක් කරන්න කලින් රටේ උගත්තු විදියට යමක් කරන්න පුළුවන් අය විදියට විද්‍යාඥයෝ විදියට අපි එකතු වෙලා රටේ ඉස්සරහා අනාගතය අපේ රෝඩ් මැප් එක හදාගෙන ඉන්නවා. ඒ රෝඩ් මැප් එක අතේ තියාගෙන මාර්ග සිතියම අතේ තියාගෙන ඕනේ අපි රජයට බලපෑම් කරන්න. එහෙම නැතුව බොරුවට රජයට කෑ ගහලා වැඩක් නැහැ. මම ඔන්න ඕක තමයි දෙන්න හදන මට දෙන්න පුළුවන් හොඳම පණිවිඩේ අපේ රටේ විද්‍යාඥයන්ට සහ උගත් පිරිසට. ඔව් ඇත්තටම ගොඩක් වටින කරුණු කාරණා කීපයක් තමයි ස්ටුඩන්ට්ස්ලට විතරක් නෙමෙයි දැනට ඉන්න දැනට සේවය කරන විද්‍යාඥයින්ටත් කියන්නේ ලංකාවෙන් බිහිලා සේවය කරන විද්‍යාඥයින්ටත් ගොඩක් වටින උපදේශයක් මේ ලංකාව අනිත් දියුණු රටවල් තත්ත්වයට පත් කරන්න අපේ අතේ තමා වගකීම තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වටින ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඇති කියලා අපි අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට අපිත් එක්ක මේ විදිහට අද ඇවිල්ලා බොහොම වැදගත් හරබර සංවාදයක් කරපු ආචාර්ය චන්දිම ගෝමස් ඉතින් සර් අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ විදිහට එකතු වෙන එකට. හරි බොහොම ස්තුති. රයිට් මේ විදිහට අපේ තවත් ඇස්ට්‍රෝ ටොක්ස් එපිසෝඩ් එකක් අවසන් වෙනවා. අපිත් එක්ක එකතු වුණ ඕගොල්ලන්ටත් බොහොම ස්තුතියි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් ෂෙයා කරන්න අනිත් අයට දැනගන්න. අපි ඊළඟ ඇස්ට්‍රෝ ටොක්ස් ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙමු මේ විදිහටම ලංකාවෙන් විහුණු විද්‍යාඥයෙක් එක්ක. ජය වේවා.